PCR පරීක්ෂාව වාහනේ සිටම නවලෝක drive through PCR 011577888 මෙරටින් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිත නව මරණ හතරත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 199ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මඩකලපුව, කොළොන්නාව, කොළඹ 10 සහ 15 යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් සිව් දෙනෙකු මෙලෙස මියෝග සැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කර ඇතයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. මඩකලප ප්‍රදේශයේ පදිංචිව සිටි 72 වෘද්ධි පිරිමි පුද්ගලයෙකු මඩකලප ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඊයේ මියගොස් ඇති අතර කොවිඩ් නියුමෝනියාව සහ මෙනින්ජයිටිස් රෝගී තත්ත්වය මරණයට හේතු වී තිබෙනවා. කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 5 වෘද්ධි පිරිමි පුද්ගලයෙකු හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී පසුගිය 29 වෙනිදා ජීවිතක්ෂය පත්ව ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. COVID-19 ආසාදිනය සමග ඇති වූ උග්‍ර වකුගඩු ආසාදිනය සහ අධිරුධිර පීඩනය සමග ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 70 වෘද්ධි කාන්තාවක් හෝමාගම රෝහලේදී මියගොස් ඇති අතර COVID-19 ආසාදිනය සමග ඇති වූ ලේ විෂවීමක් හේතුවෙන් මෙම කාන්තාව මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 66 වෘද්ධි පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඔහු ජාතික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ අතර මෙරට කොවිඩ් ආසාදිතින් ගණන 42700 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ්-19 ආසාදිතින් 636 දෙනාද සමගයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතින් ගණන 42702ක් බව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළා. ඊයේ හඳුනාගෙනු ආසාදිතින් සියලු දෙනා පැලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්. ඒ අනුව පැලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතින් ගණන 38979ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට ආසාදිතින් 7880 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය මාධ්‍යංශය සඳහන් කළේ. හිරුගේ පළමු කිරණ මෙන් රන්වන් වූ දීප්තිමත් සමකට ලීව ආයිෂ් කහ ෆේස් ක්‍රීම්.